නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒවං නහින්දිකා ඒසායගිගම් පුඤ්ඤ සම්පදා තස්මා ධීරා පසං සම්ති අන්විතා කත පුඤ්ඤතං කි ශ්‍රද්ධාවන්ත පින්වතුනි පුරෝපාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සැලැත්නුවර ජේතවනාරාමේ වැඩඉන්නා දිනක සැලැත්නුවර වාසයේ සිටුවරයෙකුගේ නිවසේ දානානුමෝදනා වශයෙන් දේශනා කළ සූත්‍ර දේශනයක ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. ඒවං මහිද්දිකා ඒසා යදිදං පුඤ්ඤ සම්පදා, යන්නේ පුණ්‍ය සම්පදාවක් වේ නම් එය මෙසේ මහත් ඍද්ධි සම්පන්නය. තස්මා ධීරා ප්‍රසංසන්ති පණ්ඩිතා කත පුඤ්ඤතං. එනිසා ධීර වීර ගුණ ඇති බුද්ධාදී පණ්ඩිතෝත්තමයන් වහන්සේලා කළ පින් ඇති බව ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කරති. මේ කයි ගාථාවේ තේරුම. මේ ගාථාව සහිත නිදිකාණ්ඩ සූත්‍රාන්ත දේශනයේ පැවැත්වීමට හේතුව මේකයි. සර්වඥන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩඉන්නා කාලයේ සැවැත්නුවර වාසී 7 කෝටියක් ජනතාව අතුරින් 5 කෝටියක් තරම් විශාල පිරිස මාර්ගඵලලාභීන් බවට පත් වී සිටියා. ඒ පිරිස උදේවරුවේ දම් පින්කම් කරනවා, සවස් වරුවේ ධර්ම ශ්‍රවණය කරනවා, මාසෙට 8 දවසක් පෙරවස් සමාදන් වෙනවා, සමහර විට 10ක් පෙරවස් සමාදන් වෙනවා. මේ අතේ දානපති සත්පුරුෂයෝ බොහෝ සෙයින් භික්ෂු සංඝයා වහන්සේට උදේවරුවේ ආරාධනා කොට දන් පැන් පිළිගන්වනවා. සමාන විට එක ගෙදරම දහස් ගණන් සංඝයා වඩා හිඳවලා දන් දෙනවා. ඒ විදිහේ අවස්ථාවකයි මේ දේශනයේ පැවතුනේ. කොසල් මහ රජුරුවන්ට සේවය කරන සිටුවරේ බුදුපාලෝක් මහා සංඝරෝණ වඩා හිඳවාගෙන සී නිවසේ මහා දානයක් පිරිනමමින් සිටියා. ඒ බව නොදැන කොසල් මහ රජතුමා පණිවිඩයක් තෙව්වා මේ සිටුවරයාට හද වාසයට එන ලෙස. මේ සිටුවරයා දන් බෙදමින්ම ඒ පණිවිඩ කාර්ය පිළිතුරක් දුන්න, මම සම්බුද්ධ ශාසනයේ නිධානයක් නිධාන කරමින් සිටිනවා, නිධානයේ කටයුතු නිමවා මහරජුරුවන් දකින්ට එනවා කියලා පිළිතුරු දුන්නා. මේ නිධානයක් නිධාන කරනවා කියන වචනයෙන් එදා සරුවඥන් වහන්සේගේ භුක්තානුමෝදනා දේශනයට මාතෘකාවක් වුණා. ධම්මද මුල අවසානයේදී දැස සිටි විශාල පිරිස අමතා මේ දේශනය පැවැත්තුවා. මේ දේශනයේ ආරම්භය මෙහෙමයි. නිදින් නිදේතේ පුරිසෝ ගම්භීරේ ඕදකන්තිකේ අත්ථේකේ සමුප්පන්නේ අත්ථාය මේ භවිෂ්‍යති. ඈත අතීතයේ රජවරු, සිටුවරු, බ්‍රාහ්මණවරු, ධනවත් අය මහා පොළොවේ ලින් කැනලා, ගඩලින් ගලින් මේවා බැඳලා වතුර පොදක්වත් වතුර සීරාවක්වත් ඇති නොවන හැටියට නිසිසේ නිදාන් කාමර හදලා මේ රම්බඳුන්, රිදී බඳුන්, ලෝහ බඳුන්, මැටි බඳුන් වල රංගුලුවන් මුතුමණික් ආදී සාර ධනය නිදාන් කරනවා. මේ නිදාන කරන්නේ ඉදිරියේදී මේ ධනය ප්‍රයෝජනය ගැනීම පිණිසයි. තාව සුනීතෝ සන්තෝ ගම්භීරේ ඕදකන්තිකේ නසබ්බෝ සබ්බදා ඒව තස්සතං උපකප්පති. මේ තරම් ගැඹුරට මේවා නිදාන කළ තිබුණත් හැමදාම මේ නිදාන කළ තැනැත්තාට මේ ධනය හිමි වෙනවා නොවෙයි. ඒ කියන්නේ ඒවා රජුන් පැහැරගන්නත් පුළුවන්, සොරුන් පැහැරගන්නත් පුළුවන්, නාගයන්, යක්ෂයන්, වෛරයන් අරගන්නත් පුළුවන්.
නිදීවා ඨාන චවති සංඥාවාස විමුයති නාගාව අපනාමින්ති යක්ඛාවා පිහරන්තින අප්පියාවා පුදායාදා උද්ධරන්ති අපස්සතෝ යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බමේතං විනශති ජල ගැනීමෙන් භූමි කම්පාවෙන් මේ නිදාන වස්තුව තියෙන තැනින් වෙනස් වෙන්න පුළුවනි. නාගයන් යක්ෂයන් බෛරවයන් වරක් ගන්නත් පුළුවනි. තමන්ගේ මව්පස පියපසේ තමන්ට පස මිතුරු නෑදෑ කෙනෙක් මේක පහර ගන්නත් පුළුවනි. කදුම් රාගි සංසය කරන්නත් පුළුවනි. සොරන් විසින් පහර ගන්නටත් පුළුවනි. ඒ කෙසේ වෙතත් තමන්ගේ පිනහෝ සුනානං මේ සියල්ල තමන්ට අහිමි වේදවා. අනාථ පින්නේක සිටුවරයාගේ 18 කෝටික නිධානයක් මූදෙට ගිය බව ආල ඇති. සැවැත් නුවර වාසී 40 කෝටියක් නිධානගත ධනී තිබුණු සිටුවරෙකුගේ 40 කෝටියක් ලංකාවුණු අඟුරු බාට පත් වුණ ආල ඇති. ඒ තමන්ගේ පින අවසන් වෙනකොට තමන්ට අහිමි වෙන ඇති. සමාධි වේතේ නානාමුද හෝගාබාධ වලින් තමන්ගේ ජීවිතය අහෝසි වෙනවා. මේවා ඔක්කොම දාලා යන්න සිද්ධ වෙනවා. ඒ කෙසේ වෙතත් මේ ථාවර නිධානයේ මේ ජීවිතයට පමණයි. මේ ථාවර නිධානයේ කියන නිධානය රන් රුවන් මුතුමැණික නිසාර ධානයේ මහා පොළවේ තැන්පත් කිරීම එකක්. ගෙවල් දොරවල් ඉඩකඩන් වතු කුඹුරු පිටිමියාලා අයිති කරගෙන සිටීමත් ථාවර නිධානයක්. ඇතුන් අසුන් ගව මහිස දාස දාසීන් ආගීමේ සම්පත්වති කියන ජංගම නිධානයකි. ඒ කියන්නේ ඇවිදෙන වස්තුව. මේවත් තමන් දෙක ජීවිතයේදී පරාහිමි වෙන්න පුළුවන්. ඉගෙන කියා ගන්නාද භාෂා ශාස්ත්‍ර ශිල්ප කලා නානා ප්‍රකාර අධ්‍යාපන ක්ෂේත්‍රයන් යුගතමන දේවල් අංග සම නිධානය කියලා හඳුන්වනවා. ඒකත් මේ එක ජීවිතයකට ප්‍රයෝජනයේ පිණිස පවතිනවා. මේ නිධාන තුන මේ ලෝකයට පමණයි. මේ ලෝකයේදී පවා මේවා අහිමි වෙන්න ඉඩ තියෙනවා. එපමණකුත් නෙමෙයි, මේ නිධාන තුනින් ලෝභය දෝෂය මෝහය කියන උපක්ලේශයන් වැඩි වැඩියෙන් තර වෙනවා. යම් පමණ ධන නිධානයන් තියෙනවා නම් මට මෙච්චර ධනය තියෙනවා කියලා ආසාවේවා කෘෂ්ණාව පහළ වෙනවා. මට තමයි මේවා තියෙන්නේ කියලා හිතනකොට දික්කේ පහළ වෙනවා. වෙන කෙනෙකුට මේවා ගනේ මටයි මේවා ලැබෙන්නේ පින තියෙන්නේ කියලා හිතනකොට මාන්නේ පහළ වෙනවා. මේ තණ්හා දික්ක මාන මේවා ඉහවා පහළ වෙනවා. මේ කියන ලෞකික ධ්‍යාන සම්පත් වලින් මේ නිසා සරුවක්යන් වහන්සේ මේ නිධාන කිරීම ගැන අවසාන හතරවෙනි නිධානයක් පහදා දුන්නා. ඒ නිධානය තමයි මේ ගාථාවෙන් සඳහන් වෙන්නේ. යක්ෂ දානේන සීලේන සංයමේන ධනේන චේ නිදී සුනීතෝ හෝති ඉත්‍යා පුරිසස්සවා. මෙන්න මේ නිධානය එක ජීවිතයකට නෙමෙයි, දීර්ඝ සංසාරයේ දිව්‍ය මාංශාදී අපමණ සැපක් දෙනදී මඟඵල නිවන් සුවයද සම්පූර්ණ කර දීමද සමර්ථ නිධානයක් මේ කියාගෙන යයි. යස්ස දානේන සීලේන සංයමේන ධමේනච නිදේ සුනීතෝ හෝති ඉත්‍යා පුරුෂස්සවා. ස්ත්‍රී කෙනෙකුට හරි පුරුෂ කෙනෙකුට හරි යම් කෙනෙකුට දානුවෙන්ද නිත්‍ය සීලයෙන්ද උපෝසත සීලයෙන්ද භාවනාවෙන්ද කියන සතරාකාරයකින් නිධානයක් නිධාන කරගන්න ලැබුණා නම් ඒක සුනිහිත නිධානයක්, මනාව තන්පත් වූ නිධානයක් වෙනවා. මෙතන කියවන පද අතරක් දානය, නිත්‍ය සීලය, උපෝසත සීලය, භාවනා, සංයමකීමේ සීලය. ඒක කියන්නේ උපෝසත සීලය. ඊළඟට ධම්මයෙන් කියන වචනෙන් කියවෙන්නේ ආත්ම දමනය. ඉන්ද්‍රිය දමනය සියල්ලට අයිති වෙන්නේ භාවනා. දානය, නිත්‍ය සීලය, උපෝසත සීලය, භාවනාව කියන මේ සතරාකාර නිධානය
යම් කෙනෙකුට නිදාන් කරගන්න ලැබුණා නම් එය භාවර නිදානයක් වගේම අනුගාමික නිදානයක්. භාවර කියන්නේ ස්ථාවරයි තමන්ටයි කියන දෙයක්. ඒ වගේම ඒසෝ නිදි සුනීතෝ අජේයෝ අනුගාමිකෝ. මේ නිදානයේ මනාව නිදාන් ගත වෙච්ච නිදානයක්. කාටවත් පැහැරගත නොහැකි නිදානයක්. තමා අනුවම සේනැල්ලක් මේ යන නිදානයක්. මේ සතර මහා නිදානයේ නිදාන් කර ගැනීමේ නිදාන භූමිය හයක් තියෙනවා. මේ දානය, නිත්‍ය සීලය, උපෝසත සීලය, භාවනාවක නිදාන හතරේ නිදාන් කර ගැනීමේ භූමිය තියෙනවා හයක්. චේතියම් හිත සංදේවා පුද්ගලේ අතුකේ සුවා මාතරේ පිතරේ වාකේ අතෝ ජෙක්ඛම් නිපාතරි. මේ ජීවනි නිදාන භූමිය හයයි. චේතියම් හිත කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ පූජන ස්ථාන. ජීවමාන කාලයේ නම් ජීවමාන සර්වඥන් වහන්සේ උදෙසා විහාරස්ථාන කරවන්න පුළුවන් මේපත් කේතිය. පිරිනිවන් පෑවෙන් පස්සේ චෛත්‍ය රාජයන් වහන්සේලා ගොඩනංගනවා. ගොඩනංගෝ චෛත්‍ය රාජයන් වහන්සේලා පිළිදෙගුම් කරනවා. මලු පෙත්මන් වම දෙනවා. සුදුහුණු ආලේපනය කරනවා. කොත් පලන්දවන්න චූඩාමානීක පලන්දවෙනවා. තවත් තවත් පුද සත්කාර පවත් කරනවා. මේක අනුගාමික නිගානයක්. එවගේම බෝධීන් වහන්සේ නමක් රෝපණය කරනවා. බෝධීන් වහන්සේ උපස්ථාන කරනවා. ප්‍රාකාර වල්ලු මේවා සකස් කරනවා. මලු පෙත්නම් හම දෙනවා. බෝධීන් වහන්සේට අගුණදායක දේවල් වලින් වලක් කළා. බෝධීන් වහන්සේගේ දියුණුවට උපකාර සැලසෙනවා. ඒ කියන්නේ බෝධීන් වහන්සේගේ ගිරාපත් වෙන අතුරු ඉතිරිවත් කරලා ඒවා ආදාහන කරනවා. කුණු වැගිරෙන තැන් තියෙනවනම් ඒවා ඉවත් කරලා බෙහෙත් කරනවා. මේ ඔක්කොම අයිති වෙනවා චෛත්‍ය වෙනුවට කරන උපස්ථාන වශයෙන්. එවාගේම ධ්‍යාන මාලිගා ඉදි කරනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිලවනවා. තවත් ඒ වාගේ බුද්ධ රජාණන් වහන්සේ උදෙසා වාසයේ උපස්ථාන සැලසීම පළවෙනි නිදානය. ඒ වගේම මේ පූජන ස්ථානයන් නිමිති කරගෙන තමන් නිත්‍ය සීල සමාදන්ව රැකිනවා. උපෝසත සීල සමාදන්ව රැකිනවා. පරිත්‍යාග කරනවා, පුද සත්කාර කරනවා, භාවනා කරනවා. සතරාකාර නිදානයෙන් පූජන ස්ථානයන් නිදේ කරන්න පුළුවන්. සංඝේවා කින්නේ එක භික්ෂුන් වහන්සේ නමකට මහා සංඝයා උදෙසා හෝතන උපස්ථාන පින්කමයි. සංඝයා උදෙසා ආවාස කරවනවා, කුටිසෙනසුන් කරවනවා, සක්මන් මළු රාත්‍රිස්ථාන, දිවාස්ථාන, විනිවර්ගවල්, කැසිකිලි වැසිකිලි පහසුකම්, ගමන් පහසුකම්, සෙනසුන් පහසුකම් සියල්ල ඇති කරනවා. සංඝයා උදෙසා සීවර පින්දපාත සේනාසන දිලාන ප්‍රත්‍යයන් පරිත්‍යාග කරනවා. සංඝයාගේ දිලාන උපස්ථාන කරන අසනීපාදයට ප්‍රතිකාර කරන බෙහෙත් සපයා දෙන වෛද්‍ය පාසුකම් සලස්සලා දෙනවා. ධර්මදේශකයන් වහන්සේලාට ධර්ම දේශනා සඳහා කතාද වැඩෙන ඖෂධ වර්ග පරීක්ෂාක කරනවා. එවැගේම දුටුකන්නේ දෝත්නගා වඳිනවා, පසඟ පිහිටුවා වඳිනවා, අංජලි පරම නමස්කාර කරනවා, පවන් සරනවා, ආසන පනවනවා, වඩා හිඳුවනවා, දෙපා දුවනවා, මේ ආදී වශයෙන් පොතුකුත් සංඝරත්නය උදෙසා උපස්ථාන කරන්න පුළුවන්. එවාගේම සංඝරත්නය ඉදිරියේ නිත්‍ය සීලයේ සමාදන්ව රකිනවා, උපෝසත සීලයේ සමාදන්ව රකිනවා, සංඝරත්නය උදෙසා සංඝගුණ ආවර්ජනා කරමින් භාවනා වඩනවා. මේ නිසා සංඝරත්නයේද ඒ දානයේ නිත්‍ය සීලය උපෝසත සීලයේ භාවනාව කියන සතරාකාර අනුගාමික පුණ්‍ය නිදානිය නිදාන් කරගන්න පුළුවනි. පුද්ගලයේ අපිතේසුවා ආගන්තුක පුද්ගලයන් නිමිති කරගෙනද මේ අනුගාමික නිදානයන් කරගන්න පුළුවන්. ආගන්තුක පුද්ගලයෙකු සමීපයේ දෙනවනම් පෙර ගමන් කළෝ පිළිගන්නවා. සුදුසු කරින්ගෙන් ආචාර කරලා මෛත්‍රිය පවත්වනවා. වඩා හිඳුවනවා. අවශ්‍ය අවශ්‍ය දේකින් සංග්‍රහ කරනවා. කෑම බීම, වතබුලතාදී සංග්‍රහ කරනවා. එවැගේම ආගන්තුක පුජ්‍යලයන්ගේ ගුණේ අරමුණු කරගෙන තමන් නිත්‍ය සීලය ආරක්ෂා කරනවා. මේවා සමාදන් වෙනවා, භාවනා වඩනවා.
ආගන්තුක පුද්ගලයා සතුනෙක් වුණත් ඔහු යෙතේ මෛත්‍රිය වඩනවා. ඒ අනුව සලකා බැලීමේදී ආගන්තුක පුද්ගලයා නිමිත්තෙන්ද දානය, නිත්‍ය සීලය, උපෝසථ සීලය, භාවනාව කියන සතරම අනිදානය නිදාන් කරගන්න පුළුවනි. එවැගේම මාතලේ පිතලේ වාපි මව්පියන් දෙන්නත් පුණ්‍ය නිධානයක් නිධාන කරගන්න සුදුසු බිමක්. මාතරේ කියන්නේ තමන් හදා වඩා ගත්ත මව්තුමියයි. මේ මව්තුමිය කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. දරුවන්ට මුළු ජීවිතේම සකස් කර දුන්නේ මව්තුමියයි. මව්තුමියගේ කුසේ දරුවකු පිළිසඳ ගත්තදා ඉඳලාම මේ මව්තුමිය පුනරුවන් සරණ යමින් දෙවියන්ගේ භාරහාර වෙමින් දහසක් ආරක්ෂක සංවිධාන කරමින් තමයි මේ දරුවස්තුව කුසේ පෝෂණය කරන්නේ. පස්නේ වතුරෙන් වැළකෙන, සීතල වතුරෙන් වැළකෙන, ඉරියව් සීතල ඉරියව් වලින් වැළකෙන, විෂම ආහාර පාන වලින් වැළකෙන, දේවාල ගානේ යන, ඥානස්ථාන ගානේ යන, සංඝික දාන දෙන, පිරිත් බණ දාන කියවනවා කිව්වා ගන්නවා, මෙත් වදිනවා, ආශිර්වාද කරනවා, දෙවියන්ට ආයාචනා කරනවා. මේ දරුවාට සුභසිත ප්‍රාර්ථනා කරමින් මාස 9ක් 10ක් මව කුසේ පරිහරණය කරලා දුකසේ මේ ලෝකේ දිනුනාට පස්සේ ලේ පිළිකර පොළ හදලා වැඩලා දරුවාගේ කැපකුණු අතගාලා දරුවා වෙනුවෙන් සමාජ නින්දක් නොලබා වෙහෙසලා බොහොම ආදරෙන් මේ දරුවාට ආරක්ෂා කරන්නේ මව්තුමියයි. මව්පියන් දෙන්නාම සමාන සීලවන්ත වුණත් නැදීම් මාසයෙන්නේ මව්තුමියයි. ඒසා මව්තුමිය කෙරෙහි නැනවත් දරුවෝ, බෝසත් දරුවෝ පුදුම ගෞරවයකින් ඒ මෑණියන්ගේ සුභසත පිණිස මේ අනුගාමික නිධානයන් නිධාන කරනවා. මෑණියන්ට කෑමෙන් දීමෙන්, ඇඳුමින් පැළඳුමින්, බතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතින් සලකනවා. නෑනීමෙන්, ඇඟෙලීමෙන්, ඉසපීලීමෙන්, දෙපා දෙවීමෙන්, නියපුතු බෑවීමෙන්, ඇඳ ඇතුළෙ කොට්ට මෙට්ට මේවා පිරිසිදු කර දීමෙන්, වෛද්‍ය පාසුකම් සලසා දීමෙන්, කැතකුණු අතගාමින් නෑනියන් උපත්තාන සලසනවා. නෑනියන් නිසාම නිත්‍ය සීලය පිරිසිදු ආරක්ෂා කරනවා. නෑනියන්ට කෑම දීම, ඇඳුම් පැළඳුම් ආදී පරිත්‍යාගයේ දානයයි. නෑනියන්ට දීර්ඝාස නිරෝග සුවපතා තවත් දන් පින් සම්පිරීමක් දානයයි. නෑනියන්ට සුභසත සපතමින් තමා පිරිසිදු පංචශීලයේ ආරක්ෂා කර ගැනීමත්, එවැගේම උපෝසථ සීලයේ පිහිටා රැකීමත්, නෑනියන්ට මෙත් වැඩීම් ආදී වශයෙන් භාවනා වැඩීමත් කරමින් නෑනියන් නැමැති පින්කෙහි අනුගාමික නිධාන අතර නිධාන කර ගන්නවා. එවැගේම පිටලේ කියන්නේ පියාණන් වහන්සේ. පියාණන් වහන්සේ කියන්නේ මෑණියන්ට නුදෙවෙනි උපකාරව කල්යාණ මිත්‍ර උත්තමයෙක්. ඒ පියාණන් වහන්සේ වෙතද නැනවත් බෝසත් දරු තමන් හදා වදාගත්ත පෝෂණය කළ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් අදවතින්ම දරුවන්ගේ දියුණුව පැතු ඒ පියාණන්ටද අද මෞතුමියට මෙන්ම සීලයාක උපස්ථාන සලසනවා. ඒ පියාණන්ගේ අභිවෘද්ධිය සඳහා දම් පින්කම් කරනවා. යානං උදෙසාද කෑම දීම, ඇඳුම් පැළඳුම් ආදී හැම දෙයක්ම සංග්‍රහ කරනවා. මේවා සංග්‍රහ කරන්නේ තණ්හාවෙන්, ලෝභයෙන්, ආසාවෙන් නෙමෙයි. අපට දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන් කළගුණ උපකාර සැලකූ මේ මව්පිය දෙපළට මේ සලකන්නේ මේ දෙන්නාට අපේ උපස්ථානය දිව්‍ය ඖෂධයක් මෙන් වෙලා නිරෝගී බවට පත්වීමට හේතු වේවා. අපි මෛත්‍රියෙන්, කරුණාවෙන්, ගෞරවයෙන් කළගුණ සැලකීමෙන් කළ උපක්කාන දෙමින් මේ මව්පිය දෙන්න නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ඥානයෙන්, ගුණයෙන් වැඩෙත්වා, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා, මෙලොව වශයෙන් අවසාන මොහොත දක්වා සනසිල්ලෙන් වෙසෙත්වා, මතු අනාගතයේ සුගති ලෝකයේ කිපිදෙලා පාරමී පුරලා බලසතලින් එතෙරෙමි. අමාම නිවන් දකින්නට අප මේ කරන උපක්කානයේ උපකාර වේවා. ආදි වශයෙන් මෛත්‍රිය යුතුව ඒ මව්පියන්ට සත්කාර කරනවා. මේ අනුව පියාණන් වහන්සේ නිමිත්තෙන්ද දානීය, නිත්‍ය සීලය, උපෝසථ සීලය, භාවනාවකින සතරාකාර අනුගාමික නිධානයේ නිධාන කෙරෙනවා. අතෝ ජෙක්තම් විභාතරී කිව්වේ තමන්ගේ මව්පස, පියපස, නෑයන් අතරේ තමන්ගේම සහෝදර සහෝදරියන් ඉන්නවා.
මව්පියන්ගේ සහෝදර සහෝදරියන් ඉන්නවා. ඒ හැම වැඩිහිටියන්දම අර වගේම දානය, නිත්‍ය සීලය, උපෝසථ සීලය, භාවනාව කියන මේ සතරාකාර නිධානයන් නිදාන් කරගන්න යොමු වෙනවා. මේන අනුගාමික නිධාන අතරේ භූමි හයක නිධාන් කරගත හැකි බව මේ දේශනාවේ සඳහන් කොට වදාළා. ඊළඟට දේශනාවේ සඳහන් වෙන්නේ මෙය අනුගාමික නිධානයක් මෙන්න සුනීත නිධානයක්, මනාව තන්පත් වූ නිධානයක්. කවදාකවත් භූමි කම්පාවකින් සෙලවෙන්නේ නැහැ. ජල ගැල්මකින් මේක ගාගෙන යන්නේ නැහැ. සොර සතුරන් පැහැරගත හැකිවන්නේ නැහැ. රජ දරුවන් රාජ සන්තය කළ හැකිවන්නේ නැහැ. අප්‍රිය දායක දායා දෙකාදීන් පැහැර ගන්නටත් බෑ. මාර්ගය පුත්‍රයාටත් මේක විනාශ කරන්නත් බෑ. මේ කාර්යයේ සමානුය සෙවණැල්ලක් වගේම භවයෙන් භවයට හිතූ පැතූ සම්පත් ගෙන දැමීම සපුවත් බාට පමුණුවන්ගේ අනුගාමික නිධානයක්. අසාධාරණ මන්නේ සං අතුරා හරනෝ නිදී අයිරාත ධීරෝ පුඤ්ඤාමේ යෝ නිදී අනුගාමිතෝ. තවදුරටත් මේ නිධානයේ වටිනාකම දේශනා කොට වදාළා. අසාධාරණ මන්නේ සං අන්නයක සාධාරණ වෙන්නා වූ නිධානයක්. එන කාටවත්ම මේ නිධානයේ සාධාරණ වන්නේ නැහැ. දැන් අපට තියෙන ඉඩකඩම් අන්නයට සාධාරණ වෙන්නත් පුළුවන්. සංගිදී මුතුමැණික නිසාරධනේ ප්‍රවාහනයට සාධාරණ වෙන්න පුළුවන්. එවාගේ වතු පිටි කුමුරු අනිත්‍යයට සාධාරණ වෙන්න පුළුවන්. නමුත් නීතියේ අනුගාමික නිධානයේ කිසිම කෙනෙකුට සාධාරණ වන්නේ නැහැ, කෙනෙකුට පැහැරගත හැකි වන්නේ නැහැ. කින්නතුන් ආල ඇති ජෝතිය සිටුවඩයක් ලැබුණ සත්මහල් දිවියේ සත්‍රුවන් ප්‍රාසාදයක්. මේ ප්‍රාසාදයේ වටේ කල්පුරුක්ෂ 4ක් 15 වුණා. එවැගේම ප්‍රාකාර වල 7ක් සත්‍රුවනින් 15 වී තිබුණා. මේ මාලිගාව අභ්‍යන්තරයේ මණිකාලෝකෙන් බබලෙමින් පැරතුණා. මේ විදිහේ මහා පුදුම දිවියේ ප්‍රාසාදයක් දකින්න ආවා බිම්බිසාර මහ රජුරෝ. ඒ කාලේ අජාසත් කුමාරයා ඇඟිල්ලෙන් අල්ලගෙන ඉන්න වයසයි. මේ කුමාරයා මේක දැකලා හිතුවා අපේ තාත්තා ජීවත් වෙන්නේ ගල්ගඩොල් ආදීන් කරපු මාලිගාවක. මේ මාලිගාව සත්‍රුවණින් කියලා තියෙනවා. මම රජේ පිටාසේ මේක තමයි රාජ මාලිගා කරගන්නේ කියලා මේකට දැඩි ආශාවක් හිතේ දරාගත්තා. වැඩි කල නොගිහිල්ලා වාස 18ක 20ක වෙනකොට මේ අජාසත් කුමාරයා පියාමරා රාජ්‍යයටපත් වෙනවා. පළමුවෙන් කරන්න ගියේ මේ ජෝති සිටුරාගේ මාලිගාව රාජසන්තය කරගන්න එකයි. සේනාවක් පිරිරාගෙන ගියේ. අවාසනාවකට එදා මේ පොයක් දවස. එනිසා මේ සිටුවරයා, ජෝති සිටුවරයා මේ කොච්චර දිව්‍ය සමාන සම්පත් තිබුණත් මේව ඇලුනේ, බැඳුනේ, වෙලුනේ, පැටුනේ, මුලා වුනේ නැහැ. එතුමා ඥානවන්තව සෑම පෝයක් දාසකම පෙරවත් සමාදන්ව භාවනා නියෝගීව ඉන්නවා වේළුවනාරාමයට ගිහිල්ලා. එදා හරියට මෙතුමා සිය සමාදන් වෙලා හිටියේ දවසක්. මේ මාලිගාවේ ප්‍රාකාරවලු හතේම අධිගෘහයේ ඉන්නවා දේවතාව 7000. මේ 7000 විශාල යුද සේනාවක් මවාගත්තා. මවාගෙන මේ මහරජුන් ඇතුළු සේනාව වට කරන්න පටන් ගත්තාම රජුරෝ දුවන්න පටන් ගත්තා. මහා බිහිතුණු යුද සේනාව. මේ රජුරන් දුවගෙන ගියේ ත්‍රිසත් එක්ක වේළුවනාරාමයේ දිහාවට. දළුවාම ජෝතිය සිටුවරයා එතන ඉන්නවා සින් සමාදන් වෙලා. සිටුවරයාට කතා කළේ කිව්වා තමුන්නාන්සේ සිල් දකින්නවා නේද? තමුන්නාන්සේගේ ගේයවට විශාල යුද සේනාවක් නවත්තලා ඇවිල්ලා නේද මේ සිල් දකින්නේ? සිටුවරයා කිව්වා දේවයන් වහන්සේ මගේ නිවසේදී යුද සේනාවක් නැහැ. හැබැයි පුණ්‍ය සේනාවක් ඉන්නවා මට. ඒ තමයි මා රස සසරදී කරගන්නා ලද පුණ්‍ය ඵලය. මේ බලන්න මගේ දෑතේ තියෙනවා කල්පරෝක්කයෙන් ගන්තා ගන්නා ලද නිලකල නැහැටි මුදු. මේවා මගේ අකමැත්තෙන් පුළුවන් නම් ගන්නයි කිව්වා. රජතුමාට පුදුම කාය ශක්තියක් තියෙන කාලය වුණත් මේවා ගලව ගන්න බැරි වුණා. පස්සේ කිව්වා දේවයන් වහන්සේ මාසතු නූල් පොතක්වත් කිසි කෙනෙකුට මගේ අකමැත්තෙන් ගත නැහැ කි. ඒක මගේ පුණ්‍ය ඍතියක්.
එසේ නමුත් මා කැමති සියල්ල මට පරිත්‍යාග කරන්න ශක්තිය එතන මේ බලන්ද. පලසක් එල්ලා මුදු ඇඟිලි යට කරනකොට මුදු සියල්ලම ගැලවී ගැටුණා. ඒ ඔක්කොම රජුරවන්න කෑගෙ දුන්නා. බොහොම වටිනා මුදු. රජතුමාට කිව්වා දේවයන් වහන්සේ මේ සම්පත් කියන ජාති දුක්ඛතාවයේ පටන් මහරජතුමා දක්වා කාටත් සාධාරණයි. මේවට ආසා නොකරන කෙනෙක් නැහැ. තමන්නාසේගේ රට තමන්නාසේ මට පැවරුව යුතු සිටු තනතුර මම තමන්නාසේට මගේ සිටු තනතුර ආපහු බාර දෙනවා. තමන්නාසේගේ රටේ තමන්නාස කැමති දෙයක් කරගත නැනව මම නම් අය මගේ මාළිගාට යන්නේ නැහැ. මම තැවිදි වෙනවා කියලා තැවිදි වුණා. දවස් හතයි ගත වුණේ මාළිගාවත් ඉවරයි ප්‍රාකාරක වළලුවත් ඉවරයි කල්ප වෘක්ෂයත් ඉවරයි දිස්පිටනියක් බාටපත් වුණා. ඒවා අතුරු දාන්න වුණා. එයින් පැහැදිලි වෙන්නේ කෙනෙකුගේ පුණ්‍ය සම්භාරයේ පුණ්‍ය විපාකයේ තව කෙනෙකුට ප්‍රහාර ගැනීමට පුළුවන් කමක් නැහැ. මේ නිසා තමයි අසාධාරණ මන්නේසං අන්‍යයට සාධාරණ වන්නේ නැහැ මේ අනුගාමික නිධානය. අචෝරාහරණෝ නිදි මේ නිධානයේ සුරුම් ප්‍රහාර ගන්නේ නැහැ. පහාය ගමනීසු මේ ඔක්කෝම සම්පත් අත්තර දාලා යනකොට ඒතම් ආදාය ගච්චති මෙව රැගෙන යනවා. කෛරාත දේවෝ පුඤ්ඤානි යෝනිදි අනුගාමිකෝ. එනිසා ඥානවන්තයා මේ වාගේ අනුගාමික නිධානයන් නිධාන කටයුතුයි. ඒසදීව මනුෂ්‍යානං සබ්බකාම දදෝ නිධි යං යදේවාදී පත්‍යන්ති සබ්බමේතේන ලබ්භති. මේ අනුගාමික නිධානේ නම් දෙවියන්ටත් මිනිස්යන්ටත් කළකින් ඇති සමටත් සබ්බකාම දදෝ සීලෝම සිකූ පැතූ සම්පත් ගෙන දෙන්නා වූ නිධානයක් වේදවා. යං යදේවාදී පත්‍යන්ති යමක් යමක් හිතනවා පතනවා නම් සබ්බ නේතේන ලබ්භති. ඒ සියල්ල මේ අනුගාමික නිධානයෙන් ලැබෙන්නේ. සුවන්නතා සුස්සරතා සුසංඛාන ස්වරූපතා ආදිපත්‍ය පරිවාරා සබ්බ මේතේන ලබ්භති. සුවන්නතා මන ශරීර වර්ණය ලැබෙන්නේ අනුගාමික නිධානයෙන්. සුස්සරතා මනෝඥ කටහඬ ලැබෙන්නේ අනුගාමික නිධානයෙන්. එවගේම සුසංඛානේ ස්වරූපතා හැදවුරු කල් ලැබෙන්නේ අනුගාමික නිධානෙ. ස්වරූපී බව ලැබෙන්නේ අනුගාමික නිධානෙ. එවගේම ආදිපත්‍ය පරිවාරා නායකත්වයේ ලැබෙන්නේ අනුගාමික නිධානෙ. පිටාසේ පිරිවර ලැබෙන්නේ අනුගාමික නිධානෙ. මේ ඔක්කොම දෙවි කෙනෙක් මෙමේ දෙන්නේ සමාසල අනුගාමික පුණ්‍ය නිධාන අනුභවයෙන් ලැබෙන්නේ. පදේශ රාජ්‍යං ඉස්සරියං චක්කවක්කේ සුඛං පියං දේව රාජ්‍යං පි දිබ්බේසු සබ්බ මේතේන ලබ්භති. එකමනක් නෙමෙයි ලංකාද්වීපේ වැනි ප්‍රදේශ රාජ්‍ය ලැබෙන්නේ ප්‍රදේශ රටවල රාජ්‍ය ලැබෙන්නේ අනුගාමික නිධානේ. ඉස්සරියං ඒ කියන්නේ මිනිස්යන්ද ප්‍රධානව ඉසුරුමත් උසස් තනතුරු ලබන්නේ අනුගාමික නිධානේ. චක්කවර්තේ සුඛං පියං චාතුරු මහද්වීපයේ අධිපතිව චක්‍රවර්ති රාජ්‍ය ලබන්නේ අනුගාමික නිධානේ. දේව රාජ්‍යම්පි දිවි ලෝක හයේ දිවි රාජ්‍ය රාජ්‍යත්වයේ ලබන්නේ දෙව් රජ බව ලබන්නේ අනුගාමික නිධානේ. මානුසිකාකේ සම්පත්තේ දේව ලෝකේ පියා රති යාක නිබ්බාන සම්පත්තේ සබ්බ මේතේන ලබ්භති. මේ මනුෂ්‍ය ලෝකේ යම් යම් සම්පත් කියලා જાති ඇත. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් සුවසේ පවත්වා ගැනීම අවශ්‍ය වෙන්නේ ජීවල් දොරවල්, ඉඩකඩම්, වතු පිටිගොමුරු, යාන වාහන, සංවිධි මුතු මැණික් වැනි සාරධානය, නිල මුදල්, ආභරණ, ඇඳුම් පැළඳුම්, සුවක සුවිනීත දූ දරුවන්, සුවක සුවිනීත කීකරු සේවක සේවිකාවන්, හිතාසී අමු දරුවන්, අමු සැමියන්, එවගේම තවත් තවත් හිතාසේ මව්පස පියපස ඥාතීන්. මේ හැම දෙයක්ම මනුෂ්‍ය ජීවිතයේ අවශ්‍ය වෙන සම්පත් ලැබෙන්නේ මේ අනුගාමික පුණ්‍ය නිධානේ. දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාතුරු මහා රාජික, තාවතිංස, යාම, තුසිත, නිර්මා රතේ, පරිනිර්මිත වසවර්ති කියලා එකින් එකට ඉහළ ඉහළ සම්පත් අධිකයි.
ඒ මේ දිව්‍ය ලෝකවල සියලෝම සම්පල් ලැබෙන්නේ අනුගාමික නිදානයේ. රූපාචර බ්‍රහ්ම ලෝක තියෙන සුද්ධාවාස හැර 11. ඒ සුද්ධාවාස 11 මේ සුද්ධාවාස පහ හැර ඉතිරි 11 ධ්‍යානසුව ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානයේ. සුද්ධාවාස පහේ උපදින්නේ අනාගාමීන් වහන්සේලා. ඒ තත්ත්වයට පත්වන්නේ අනුගාමික පුණ්‍ය නිදානයේ. අරූප ලෝක හතරක් තියෙන අය උපදින්නේ අනුගාමික පුණ්‍ය නිදාන අනුභවයේ. මිනිසා මනුෂ්‍ය ලෝකයේ සම්පatti, චක්‍රවර්ත සම්පatti, එවැගේම දිව්‍ය රාජ සම්පatti, දිව්‍ය ලෝක සම්පatti, ධර්ම ලෝක සම්පatti මේ සියල්ලම ලැබෙන්නේ සිදු කරගන්න ලද අනුගාමික පුණ්‍ය නිදානයේ. නিত্য සම්පද මාගම් යෝනිසෝ මේ පයුංජතු විද්‍යා විමුක්ති වශී භාවෝ සම්බමේ කේන ලබ්භති. කල්යාණ මිත්‍රේ ගුරුතුමන් ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ. කල්යාණ මිත්‍ර දෙමව්පියන් ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ. එනි කල්යාණ මිත්‍රයන්ගේ හැවණට පැමිණේ යෝනිසෝ වේ පයුංජතු නුවණින් යුතුව සිය දකිමින් නුවණින් යුතුව සමත භාවනා වඩමින් නුවණින් යුතුව විපස්සනා භාවනා වඩමින් හිත දියුණු කරන් ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ. විද්‍යා විමුක්ති වශී භාවෝ ඒ කියන්නේ ත්‍රිවිද්‍යා ඥාන ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ. ත්‍රිවිද්‍යා කියන්නේ ඉරිදිවිදක් ඥාන, උබ්බේ නිවාස ඥාන, දිබ්බචක්කු ඥාන, ආසවාක්‍ය ඥාන කියන තුනේ ත්‍රිවිද්‍යාව. අෂ්ට විද්‍යාව කියනකොට තවත් ඔබට පහක් එකතු වෙනවා. සත් අභිඥා කියන තැනේදී ඉරිදිවිදක් ඥාන, දිව්‍ය ශ්‍රෝත ඥාන, පරිචිත්ත විඥාන ඥාන, పూర్වේ නිවාසානුසමති ඥාන, දිව්‍යං චක්ෂර විඥාන සහ ආස්වාක්ෂේකර ඥාන කියන හය ගැනිනවා. එසේ ත්‍රිවිද්‍යා, සත් අභිඥා, අෂ්ට විද්‍යා, පසලොස් චරණ ධර්ම මේ ඔක්කොම ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානයේ. පටිසම්භිදා විමුක්තාචේ යාච ශාවක පාරමී අත්‍යේක බෝධි බුද්ධ භූමි සබ්බමේ තෙන ලබ්භති. අර්ථ ප්‍රතිසම්භිදා ඥානය, ධර්ම ප්‍රතිසම්භිදා ඥානය, නිරුක්ත ප්‍රතිසම්භිදා ඥානය, ප්‍රතිභාන ප්‍රතිසම්භිදා ඥානය කියන පටිසම්භිදා ඥාන සතර ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානයේ. විමුක්තාච කියලා විමුක්ස අටක් කියනවා. ඒ විමුක්ස අට ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ. විමුක්ස අට නමින් හැඳින්වෙන්නේ රූපී රූපානි පස්සති, අධ්‍යත්තං අරූප සංඤේ බහිද්ධා රූපානි පස්සති, සුභංතේව අදිමුක්තෝ හෝති, ආකාසානං චායතනං විඥානං චායතනං ආකුංචඤ්ඤායතනං නේව සංඥා නාසඤ්ඤායතනං සංඥාවේ දේත නිරෝධෝ. මේ කියන සමාපatti ක්‍රම අටක් තියෙනවා. ඒකට කියනවා අෂ්ඨ විමෝක්ෂ කියලා. රූපී රූපානි පස්සති කියන්නේ භාවනා කරන යෝගාවචරී තමන්ගේ කේසා, ලෝමා, නකා, දන්තා වැනි ශරීර කොටසක් අරමුණු කරගෙන වඩනවා කසින භාවනාවක්, වර්ණ කසින භාවනාවක්. ඒසාරමුණු කරගෙන නීල කසිනේ වඩනවා. එවාගේම ඇගේ තියෙන කහපාත, නැත්තං පිත්තේ කියන කොටසේ තියෙන කහපාත, නේදෝ කියන කොටසේ තියෙන කහපාත අරමුණු කරගෙන පීත කසිනේ වඩනවා. ලේ අරමුණු කරගෙන ලෝහිත කසිනේ වඩනවා. දත් ඇට, ශරීර අස්ති අස්ති කොටස අරමුණු කරගෙන හෝදාත කසින වඩනවා. තමන්ගේ ශරීරයේ කොටසක් අරමුණු කරගෙන අපි හිතමු ඉසකේ අරමුණු කරගෙන නීලං 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 කියලා භාවනා කරමින් ඉන්න පමණින් ධ්‍යාන වැඩෙන්නේ නැහැ. ඒක දෙවරිගෙන පරිකරණය කිරීම කියලා. නැත්තම් භාවනා පටන් ගැනීම. තමන්ගේ ශරීරයේ කොටසකින් භාවනා පටන්ගෙන තවත් බොහෝ දෙනෙකුගේ හිසකේ තමන් සමීපයේ හිතින් ගන්නවා. හිතින් අරගෙන නීලං නීලං කියලා වැඩමින් ඉන්නකොට පරිකාරමේ නිමිත්ත ඉක්මවා උග්ගා නිමිත්ත කියන අරමුණ ලැබෙනවා. ඒක ඉක්මවාගෙන ප්‍රතිභාග නිමිත්ත අරමුණ ලැබෙනවා. නීල කසනේ ප්‍රතිභාග නිමිත්ත ලැබෙනවා. ඒක උඩයට සරස අනන්ත ලෝක ධාතු වල ආලෝකයේ විහිදුවනවා.
ඒ මැද්දේට තියාගෙන ප්‍රථම ධානය උපදවනවා. දෙවෙනි තුන්වෙනි හතරේ ධානත් උපදවනවා. අරෝප සමාපත්තියත් උපදවනවා. මෙන්න මෙහෙම කේශා අරමුණු කරගෙන තමන්ගේ ශරීරයෙන් බාහිර අරමුණේදී ප්‍රතිභාග නිමිත්ත ලබනවා. ඒකයි රූපී රූපානි පස්සතිය කියලා වදාළ අෂ්ට සමාපatti ලබා ගන්න පළවෙනි අරමුණ. මේ වගේ කහපාත අරමුණු කරගන්නවා. ඒ වගේම ලේපාත අරමුණු කරගන්නවා, සුදුපාත අරමුණු කරගන්නවා. මෙසේ තමාගේ ශරීරයේ අධ්‍යාත් අරමුණු කරගෙන බාහිර දේකොත් අරමුණු කරගෙන ප්‍රතිභාග නිමිත්ත ලබා අෂ්ට සමාපatti ලබනවා නම් ඒකට කියනවා පළවෙනි විමෝක්ෂය කියලා. අඥාතං අරූප සංඤේ බහිද්ධා රූපානි පස්සතේ කිව්වේ තමන්ගේ ශාරීරියේ දියක් බලන්නේ නැතුව පතරේ කසින ආපෝ කසින තේජෝ කසින වායෝ කසින ආදී බාහිර කසින ආරමුණක් ගැන ප්‍රතිදාග නිමිත්ත උපදවාස සමාපatti ලබනවා. ඒකට කියනවා දෙවෙන් විමෝක්ෂය කියලා. සුභන්තේ වදිමුත්තෝ හෝති කිව්වේ තුන් යන්නේ ඉතාමත්ම දිලිසෙන නිල් පාට, දිලිසෙන කහ පාට, දිලිසෙන සුදු පාට, දිලිසෙන රතු පාට මේවා අරමුණු කරගෙන අෂ්ට සමාපatti උපදවනවා. ඒක තුන්වෙනි විමුක්තියයි. හතරවෙනි තමයි ආකාසානං චයතනිය. ඒ කියන්නේ කසින භාවනාවක් වඩලා රූපාත්‍ය ධ්‍යාන හතර ලබාගෙන ඒ ධ්‍යාන හතරේ ප්‍රතිභාග නිමිත්ත ගුණවල ආකාස ප්‍රඥාප්ති ආරම්භන අරගෙන අනන්තෝ ආකාසෝ කියලා ආකාසානං චයතනේ වඩනවා. ඒක පළවෙනි ආකාසානං චයතන විමුක්තියයි. ආකාසානං චයතනේ ලබාගත්යන් පස්සේ ඒ ආදීනව ශලකලා ඒ ආකාසානං චයතන ධ්‍යාන සිත අරමුණු කරගෙන විඥානං චයතන උපදවනවා අනන්තං විඥානං කියලා. ඊළඟට ඒ විඥානයාගේ උත්පාදක්ෂණයේ තිතික්ෂණයේ බංගක්ෂණයේ නැති බව සැලකලා නාස්ති බව ප්‍රඥාත්ත අරමුණු කරමින් තුන්වැනි ආකින්චඤ්ඤාතන සමාපත්තිය උපදවනවා. ඊළඟට ආකින්චඤ්ඤාතන ධ්‍යාන චිත්තේ බොහොම ශාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරමින් ධ්‍යාන වඩලා නේව සංඥා නා සංඥාතන සමාපත්තිය උපදවනවා. ඒක හත්වෙනි විමුක්තියයි. නිරෝධ සමාපත්තිය නමින් හැඳින්වෙන්නේ අනාගාමීන් වහන්සේ නමක් හෝ රහතන් වහන්සේ නමක් හෝ පසේ බුදු කෙනෙකුන් වහන්සේ හෝ ලෝකුරා බුදු කෙනෙකුන් වහන්සේ හෝ කැමති වේලාවක් වැඩිම ගාන දින හතක් හිත නිරුද්ධ කරලා ඉඳීම සඳහා නිරෝධ සමාපත්තියේ සූදානම් වෙනවා. සුදුසු තැනක වාඩි වෙලා පළමුවෙන් පසින භාවනාවකින් පටන් ගන්නවා. පඨවි පස්සනේ වැඩලා පඨවි පස්සනේ ප්‍රථම ඥානයේ සමයදින ඒක විදර්ශනා කරනවා. දෙවෙනි ඥානයේ සමයදින ඒක විදර්ශනා කරනවා. මේ මේ තුන්වෙනි සතරවෙනි ඊළඟට ආකාසානං චයතන විඥානං චයතන කියන එක එක ඥානයේ සමයදින ඒකෙන් නැගිටලා ඒක විපස්සනා කරනවා. ඊළඟට හත්වෙනි ආකින්චඤ්ඤාතනේ සමාපත්තියේ සමයදින එතෙන්දී අදිෂ්ඨාන හතරක් කරගන්නවා. නානබද්ද අවිකෝපන සත්තුපක්කෝසන සංඝ ප්‍රතිමානන අද්දාන පරිච්ඡේදිකේන කණු හතරක් අදිෂ්ඨාන කරගන්න. නානබද්ද අවිකෝපන කිව්වේ තමන්ගේ ශරීරගත දේක කවදාකවත් ඒ නිරෝධ සමාප්‍රත්‍යය තුලදී විනාශයක් වන්නේ නැහැ. දින්නේ ජලයෙන් අවියවද මොනම දෙයකින්වත්. නමුත් තමන් සතු කුටිය සෙනසුන කීවර පාත්‍ර ආදී පරිස්කාර ගැන අදිෂ්ඨාන කරනවා. මා මේ නිරෝධ සමාපත්තියේ වැඩෙන කාලය තුලදී මේ දේවල් වලට ගින්නෙන් ජලයෙන් අවියවද වලින් සොර සතුරන්ගෙන් සතුන්ගෙන් මොනම දෙයකින්වත් විපතක් නොවේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ නානා බද්ධ අවිකෝපන අදිෂ්ඨානය. සත්පුත්තෝෂණිකි මේ ශ්‍රාවකයන් වහන්සේ නමක් නම් බුදුරජාණන් වහන්සේන තමා සම්මුඛ වෙන්න අවශ්‍ය නම් පණිවිඩකරුවෙන් ඉස්සර වෙලා සමාපත්තිය නැගිටීවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඒක සත්තුපක්කෝසනි. සංඝ ප්‍රතිමාන කියන්නේ භික්ෂු සංඝයා වහන්සේනේ තමන් අවශ්‍ය නම් පණිවිඩ කරු ළඟ තෙන් ඉස්සර වෙලා ඥාන සමාප්‍රත්‍ය නැගිටීම සිද්ධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒක සංඝ ප්‍රතිමාන නේ. අද්දාන පරිත්‍යද කියන්නේ කාලයේ තමන්ට මේ සමාප්‍රත්‍ය සම්බන්ධයෙන් ඉන්න අවශ්‍ය කියලා බලන්
මොකද සමාපත්තිය ඇතුලේ අපවත් වෙන්නේ නැහැ, පිරිනිවන් පාන්නේ නැහැ. එතකොට එහෙම සමාපත්තිය ඇතුලේ පිරිනිවන් පාන්න වෙනවා නම් මහාම සමාපත්තිය නැගිටීම සිද්ධ වෙනවා. එතකොට අවසාන මොහොතේ කළ යුතු යුතුකම් කරන්නේ කාලයේ මදි වේදවා. යුතුකම් තමයි අනාගාමි කෙනෙක් රහතන් වහන්සේ නමක් හරි පින්වම් පාන්න ඉස්සර වෙලා යදී කියන්නේ සබ්‍රමචාරීන් වහන්සේලාට ආවාද කරනවා. තමන්ගේ අධිගම ගැන ප්‍රකාශනය කරනවා. තමන්ගේ කුටි සෙනසුන් ආගේ තැන්පත් කළ සංඝයාට බාර දෙනවා. මේ ආදී කටයුතු රැසක් තියෙනවා පින්වම් පාන්න ඉස්සර. ඒවා කරගන්න කල් මදි වෙන නිසා ආවිදයක ආයුෂාස්කාර ඇද්ද කියලා බලනවා. තවත් කාරණයක් තමයි ආයුෂාස්කාර කියනවා නම් තමා කැමති වරුවක් හරි දවසක් හරි දවස් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් හරි අදිස්ත්‍රාණ කරගන්නවා. ආවල් වෙලාව දක්වා මම නිරෝධයෙන් වැඩින්නේ වැඩින්නේ කියලා. මේක තමයි අද්දාන පරිච්ඡේද. ඔය කියන්නේ අදිෂ්ඨාන හතර සිද්ධ කරලා නේව සංඥා නා සංඥාතන කියන හතර වෙනි ආරෝප සමාප්පාතේ සම්වාදිනවා. චිත්තක්ෂණ දෙකක් ජීතන සිත නිරුද්ධ වෙනවා. චිත්ත චෛතසිකයේ චිත්තගේ රූප සියල්ලම නිරුද්ධ වෙනවා. නිරුද්ධේලා තම අදිෂ්ඨාන කළ කාලයේ තිරෙක චිත්ත පවතින්නේ නැහැ, චිත්තගේ රූප පවතින්නේ නැහැ, කර්මජ රූපයි උපජ රූපයි ආහාර රූපයි ඒ ශරීරයේ තියෙනවා. ඒ ශරීරයට කිසිම දෙයකින් හානි වෙන්නේ නැහැ සමාපත්තිය ඇතුලේදී. පින්නතුන් අහල ඇතිනේ සංජීව සංකේත්‍ය සංකේත්‍ය රහතන් වහන්සේ හත් අවුරුදු වරුන්නේ දිලි පූජාවක් කරන තැනට වැඩම කරවාගෙන ගිය වෙලාවේ උන්වහන්සේ නිරෝධන සමය දුනා. අත්කණ්ඩක් දෙකුණු කරන තරම් මහා බලගත් කඩුවකින් මේ කුඩා ස්වාමීන් වහන්සේ දෙබෙල්ලට පාරක් ගෑවනේ හොර දෙටුවා. මේ කඩුවේ මුවාත දෙකට නැමිලා ගිය දෙවෙනි වර කැල්ල ගිය. මේ මොකද නිරෝධ සමාපත්‍ය අනුභවය. කපුසන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක සංජීව රහතන් වහන්සේ ගහක් මුල පාරයිනේ ගහක් මුල නිරෝධයෙන් හිටියා. එතකොට නැගිටින්නේ නෙකිය පාරේ අනේ නැතු දැකලා මේ ස්වාමීන් වහන්සේ වාඩිලාම පිරිනුවන් පාල නේද කියලා දර ගොඩක් ගහලා ගිනි කියලා කියනවා. පවුදා උදේ ස්වාමීන් වහන්සේගේ ශරීරය පුරාම අලු තිබුණා. නමුත් ඒවා ගසා දාලා නැගිට්ටා. සූර්ය නූල් කොටක්වත් පිච්චලා නැහැ. මේවා තමයි ඒ සමාප්‍රත්‍ය අනුභව. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දේහ ශේෂකලාවන මිගදායේ කෝය දාසක ඉෂකේස් බාල හඳේලියේ සමාප්‍රත්‍ය සූයේ හිටියා. ආගේ යන නන්ද කියන මහා නපුරු දාමරික යක්ෂේ මේ උතුමන් වහන්සේගේ සිරස් කලයට මහා අතුල් පහරක් ගැහැ. මේක දිවසේන් දැක්ක මුගලන් මහ රහතන් සිදු ඉක්මනින් ඇවිල්ලා කතා කළා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වේදනාවක් නැද්ද? නෑ මොකුත් නෑ. ඔබ වහන්සේට මේ නන්ද කියන යක්ෂයා පතුල් පහරක් ගැහැ මම දැක්කා. ස්වාමීන් ඒක මේ ඇපෙක් තනම් ගලකට ගැවනම් ගල කුඩු වේවා. නමුත් ඔබ වහන්සේගේ ශාන්ත සමාපත්තිය නිසායි ඔය වේදනාවක් නෝනි කියේ. මේ වාගේ නිරෝධ සමාපත්තිය ඇතුළතදී මොනම දෙයකින්වත් ජීවිතාණයක් වන්නේ නැහැ. මේක අටවැනි විමුක්තියයි. මේවා ලැබෙන්නේ නිකන් නෙමෙයි අනුගාමික පුණ්‍ය නිගාමී. එවානියම යාක ශාවක පාරමී. ශාවක පාරමී කියන්නේ සාරිපුත්‍ර මහා මෞග්ගල්‍යානි මහ රහතන් වහන්සේලා ගනි අග්ගස්සාග තනතුරු ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිගාමී. මහා ශ්‍රාවක තනතුරු ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිගාමී. සහබෝධී ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිගාමී. අනාගාමී සත්‍යය ලැබෙන්නේ අනුගාමික නිදානි. සකදාගාමි මාර්ගපා ලැබෙන්නේ අනුගාමික නිදානි. සෝවාන් මාර්ගපා ලැබෙන්නේ අනුගාමික නිදානි. ධ්‍යානවිඥා ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානි. ධ්‍යාසංකේය කල්පලක්ෂ්‍ය බෝධි සම්භාර පුරා පසේ බුදුවරයන් වහන්සේලා පහළ වන්නේ අනුගාමික පුණ්‍ය නිදානි. සාරා සංඛේ කල්පලක්ෂයක් හෝ අටා සංඛේ කල්පලක්ෂයක් හෝ සලසා සංඛේ කල්පලක්ෂයක් තරම් හෝ දිගු කලක් තිස්සේ බෝධි සම්භාර පුරා ලෝතුරා බුදුරයන් වහන්සේලා පහළවන්නේ අනුගාමික පුණ්‍ය නිධානය අනුභවයි. මෙන්න මේම ආනිසංස සම්භාරයක් දේශනා කරලයි අන්තිම ගාථාව සරුවක් යන වහන්සේ මේ සියල්ල සම්පින්දනය කරමින් දේශනා කළේ.
ඒවං මහින්දිකා ඒසා යදිදම් පුඤ්ඤ සම්පදා තස්මා ගීරා ප්‍රසංසංකේ පණ්ඩිතා කත පුඤ්ඤතං මේ දේන සලකා බැලීමේදී මේ පුඤ්ඤ සම්පදාව නම් මහත්ම ඉර්ධියකි. එනිසා බුද්ධාදී පණ්ඩිතෝත්තමයන් වහන්සේලා දීර්ණවීර උත්තමයන් වහන්සේලා කළකින් ඇති බව උතුම් පොත වර්ණා කර සිටින එකයි අන්තිම ගාථාවෙන් දේශනා කළේ. එතනින් මේ මහිද්දිකා කියන වචනේ තේරුම් රාශියක් තියෙනවා. මේ ලෝකයේ තියෙනවා ඉර්ධි බල 10ක්. ඉර්ධි බල 10ක් තියෙනවා. අදිෂ්ඨාන ඉර්ධිය, විකුරුවන ඉර්ධිය, මනෝ ඉර්ධිය කියලා තුනක් තියෙනවා මුලට. ඒවා අභිඥා බල. අදිෂ්ඨාන ඉර්ධිය කියන්නේ අභිඥා බලලාභී කෙනෙක් ඉන්න තැනින් නොසෙල්නේ අදිෂ්ඨාන බලෙන් යම් යම් දේවල් නිර්මාණය කරනවා. මහා පොළොව ජලය කරන්න පුළුවන්, මහා ජලයේ පොළොවක් කරන්න පුළුවන්. ඔය වගේ දේවල් අදිෂ්ඨාන බලෙන් සිද්ධ කරනවා. ඒ අදිෂ්ඨාන ඉර්ධිය. විකුරුවන ඉර්ධිය කියන්නේ යක් කියලා හරපෑම. එක්කෙනෙක් වෙලා බොහෝ දිනක් බාට නැණී පෙනී යනවා. බොහෝ දිනක් වෙලා එක්කෙනෙක් බාට නැණී පෙනී යනවා. ගස් ගල් පරිවත විනිවිද ගමන් කරනවා. ආහසේ සක්මන් කරනවා. ආහසේ පරියන්කෙන් වාඩි වෙලා ඉන්නවා. එවැගේම බ්‍රහ්ම වේශ ගන්නවා, යක්ෂ වේශ ගන්නවා, හංස වේශ, අශ්ව වේශ, ගුරුළු වේශ, නානා ප්‍රකාර වේශ විලාස මවා ගන්න පුළුවන්. ඒවාට කියන ඉර්ධිවේදාභිඥාව කියලා. එවැගේම මනෝවිද්‍ය කියන්නේ සමාහා සමාන රූප මවා පෑම ඉර්ධි බලයයි. චුල්ලකන්තක රහතන් වහන්සේ වාදී. චුල්ලකන්තක රහතන් වහන්සේට මාස 4ක් යනතුරු ගාථාවක් පාඩම් හිටියේ නැහැ. කර්ම විපාකයක්. නමුත් බුදුරජාන් වහන්සේගේ උදෑසනකදී සුදුපාට දිලිසෙන ලේසුකඩක් අතර දීලා රජෝවරණම් කියලා මෙනෙහි කරන්න දුන්නා. ඒක වදාන යනකොට අසුභ සංඥා පහළ වෙලා හිත සමාධි වුණා. සමාධිය තුළින් විපස්සනා ඥාන වැඩුණා. ඒ සුණු මොහොතේම සියලු ක්ලේශ නැසා රහත් වුණා. කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන තිබුණා. මනෝම ඉර්ධි මනෝමය ඉර්ධිලාභයෙන් අග්‍ර වෙන්නේ. ඒ තනතුරේ මේ මොහොතේම ලැබුණා ත්‍රිපිටක ධාරිත් වුණා. ඒ නාමයේදී දන්සලක දානේ බෙදෙන තැනට වැඩම කරවගෙන යන්න ගියේ වෛද්‍යවරයාගේ නියෝජිතයෙක් කෙනෙකුට චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ ඒහා සමන දහසක් ගෙනම වා තිබුණා. මේවට කියන්නේ මනෝමෙරිදී. බුදුරජාන් වහන්සේ සමාත යමමහා පෙළහැර කෑම යන අවස්ථාව ලැබින් නිර්මිත බුදුරුවක් මවා පාදවා. ඒවා මනෝමජ ඉර්ධිය. මේ වගේ මනෝමිර්ධිය ලැබෙන්නේ ඒකත් අර පුණ්‍ය නිධානයක බලයෙන් තමයි. තාපේන ඥාන විස්පාර ඉන්ද්‍රිය සමාධි විස්පාර ඉන්ද්‍රිය කියලා දෙකක්. ඒ කියන්නේ යම් කෙනෙක් රහත් වෙන්නම උපන්නා නම් රහත් කෙනෙකුට මොනම දෙයකින්වත් ජීවිත හානි වන්නේ නැහැ. බක්කුල මහ රහතන් වහන්සේ උපන්න දවසේදී ගමේ නාවන්න ගෙනෙල්ලා මාළුවෙකු ගිනගත්තා. මාළුවෙකු විසින් ගිලගත්තා. නමුත් මේ දරුවා මාළුවාගේ කුසේ ජීවිතාන නොවී ආරක්ෂා වුණා. පසු කාලයක දෙගොල්ලක් හදා වදා ගත්ත නිසා ධක්කෝල කෙනෙක් තේරුමින් බක්කුල නම ඇති වුණා. අවුරුදු 80 දී පැවිදි වුණා. අවුරුදු 80ක් තවත් ජීවත් වුණා. අවුරුදු 260ක් පරමාසු වින්දා. උන්වහන්සේ රහත් වෙන්න උපන්නේ අරියහත් මාර්ගඥාන අනුභවයෙන් මාළුවාගේ කුස තුළ ජීවිතාන නොවී පැවිතුණා. මේ ඥාන විස්පාරයේදී සංකීර්ණ ස්වාමීන් වහන්සේ සවැත් නුවර සිටුගෙදරක කුණුඳු දරුවේ මේ දරුවා කුසේ ඉන්න කාලේ මව කලුරේ කළා. උපදින්න තියෙන වෙලාවේ තමයි මේ සිද්ධ වුණේ. මේ මමගේ ශරීරයේ ධන සෑය ආදාන කළ දෙමව්පියෝ අනිත් නෑය ගෙදර ආවා. පහුදා උදේ ගිහින් බලනකොට මේ කුසේ හිටිය දරුවා ගිනි ගොඩේ ඉන්නවා නොපිච්චි. මේක තමයි පුදුම ඉර්ධියක්. ඒ ගිනිගුණේ පිටින් නැතුව මේ දරුවා හිටියේ ඒ ජීවිතේ රහත්ෙන් උපන් දරුවෙක් නිසායි. ඒ දරුවා මුතුන් මිත්තෝ හදාගත්තා. වාසාතේදී සරූප රහතන් වහන්සේ දුන්නා මහාන කරගන්න. ඉසේකතොද බානගතම සෞඛ්‍යලස්නසා රහත් වුණා. දබ්බ මල්ල පුත්තිස්ස ස්වාමීන් වහන්සේත් මේ වගේ. කුසිනාරා නුවර රාජ කුමාරයෙකුගේ කුණුඳු දරුවයි. මේ දරුවා උපදින්න ඉන්න වෙලාවේ මව කලුරිය කළා. ආදානක වන වෙලාවේ දරු ගර්භය කුර කුකුලලා මේ දරු වස්තුව දර ගොඩවල රැඳුණා. දරුවා ජීවත් හිටිය. මේ දරුවා අදාගත්ත වැඩි හිටියේ.
මේ දරුවක් වාස 7 දී බුදුරජාණන් වහන්සේට පැවරුවා පැවිදි කරවා ගන්න. පැවිදි වෙන්නේ එසේ සුදු බාල ගෝතමේ සෞකලස්න සාරහත් වුණා. අරහත් වෙන්න තිබුණු පිළේ මහිනේ තමයි අර මව් කුසේ දීවත් දරසෑයේ දීවත් අන්තරාණමේ ජීවත් වුණේ. මේ මාත කියන්නේ ඥාන ස්පාරිර්ධිය කියලා. ඔය වගේ සමාධි ස්පාරිර්ධිය තමයි මම මුලින් සඳහන් කළේ. ඒ කියන්නේ සංකේච රහතන් වහන්සේගේ සමාපatti බලය, එවැගේම සංජීව මහ රහතන් වහන්සේගේ සමාපatti බලය, සාරියුත් මහ රහතන් වහන්සේගේ සමාපatti බලය. තවත් මේ නිරෝධ සමාපත්තිය නැතත් සාමාවතී කළ මෛත්‍රී ධ්‍යාන බලයෙන් විෂපෝයේ කලේ නොයදීන. එවැගේම උත්තරාවගේ ශරීරයේට ගිනියම් වෙච්ච කැකාරීති කෙල් දැක්වරු වෙලාවේ මෛත්‍රී බලයෙන් ඒවා සිසිල් වී ගිය හැටි මේ ඔක්කොම සමාධි විස්පාරීතිය. තාපින අරියයිද්ද කියලා ඉද්දියා. ඒකේ රහතන් වහන්සේ අනිකුත් ජනතාව පිළිකුල් කරන දේ කරේ පිළිකුල් නැතු වීමා. තමන් වහන්සේ අනිකුත් දෙනා බොහෝම ඇලුම් කරන දේ අසුභ වශයෙන් බලා ගන්න. මේ වාගේ පිළිකුල් කිදේ පිළිකුල් නැතු ඉන්න පුළුවන් වන්නේ සුභ දෙහි අසුභ වශයෙන් දකින්න පුළුවන් වන්නේ රහත් ගුණයක් මේකට කියනවා. ආර්යර්ධිකේ තාපින කම්ම විපාක ජයර්ධිකේල එක. ඒ කියන්නේ දැන් මේ පක්ෂීන් අහසේ පියාසර කරනවා කර්ම විපාක ජීර්තිය. භූත පිසාක කුම්බණ්ඩ ආදීන් අහසේ ගමන් කරනවා කර්ම විපාක ජීර්තිය. භූත පිසාක කුම්බණ්ඩ ආදීන් වෙස් වලා ගන්නවා කර්ම විපාක ජීර්තිය. අහසේ දෙවි දේවතාවෝ ගමන් කරනවා කර්ම විපාක ජීර්තිය. ආතේ දෙවියන්ට දෙයක් කියනවා කර්ම විපාක ජීර්තියක්. දෙව කල් කියනවා කර්ම විපාක ජීර්තියක්. මේ වාට කියනවා කර්ම විපාක ජීර්තිය. සමහර කෙනෙක් අකුසල පැත්තට බලපානවා. සමහර කෙනෙක් ලස්සන gedī තියෙන ගහක් දැකලා ඔකට හූල් ලැබුවා. එතකොට ඒ gedī කඩා වැටෙනවා කුණු වේනවා. ඔකට කියන්නේ අස්වාව දිනවා කියලා. ඔය වාගේ අකුසල පැත්තට මේ කර්ම විපාක ජීර්තිය බලපානවා. සමහර විට මහා දුක්ඛදායක දේවල් වලටත් මේ කර්ම විපාකේ බලපානවා. ආනන්ද සිතුවරයා පිනක් දාන නොකරේ මහා පාප කර්මයන් කරගෙන ඉන් මැරිලා ගින් සඳවල් ගමක උපන්නා. උපන් සඳවල් ගමේ දේවල් 1000ක් තිබුණා. මේ දේවල් 1000කම කැම දෙීම නැතුව ගියා. කාල් දඬුවන් ලැබුණා. ගොවිතැන් පාළු වුණා. හිඟමනක් පවා නැතුව ගියා. මුළු ගමනම සාප වුණා මේ පින් මදි බුද්ධලයාගේ පහළ විය. ඒවත් එක්තරා කර්ම විපාක ජීර්තියක් අකුසල පැත්තට. වත්තගාමිනී අභය රජුගේ පුදු නිර්දියක් ඉදලා තියෙනවා. ඒ රජුව තමන්ගේ මල්ලිගේ සහෝදරයාගේ වරදක් නිසා දත්තුරු කෑවා. දත්තුරු කනකොට මල්ලි මැරිලා වැටුණා. මේ කර්ම විපාක ජීර්තිය. වෛසුනන් දිවරාජයා තමන් සෝවාන් වෙන්න ඉස්සර වරද කරපු අමනුෂ්‍යයන් තමන් ළඟට ගෙනාවා නම් කවා බලනවා. ඔබ දැනුවා මේ අමනුෂ්‍යයන් අබකුරන්නාකින් මැරිලා තියෙනවා. ඒ වෛශ්‍රවන් දිව්‍ය රාජයාගේ කර්ම විපාක දිරිදි. මේවත් ඉර්ධ්‍ය හැටියට හඳුන්වනවා. ඊළඟට කියනවා සත්පත්ත සම්මා ප්‍රයෝග පත්‍ය අඥාත්තේ නිද්දි කියලා තවත් එකක්. ඒ කියන්නේ නැනන වලින් කරන දෙයක ප්‍රතිඵල ලැබෙනවා. දැන් මේ නිවස ගොඩනැගීමේදී මේ ගෘහ නිර්මාණ ශිල්පියා මේ ගැන නුවණ හැසිරෙව්වා. තමන්ගේ අධ්‍යාපන මට්ටම අනුව මේ දේ මෙහෙම කළ යුතුයි මේ දේ මෙහෙම කළ යුතුයි කියන නුවණ හැදිරෙව්වා. නුවණ හසුරුවලා මේ කටයුතු ආරම්භ කළා. මුල්ගත තැබීමේ පටන් බිත්ති බැඳීම දොරවලු හා තැබීම අනිකුත් අනිකුත් ගෘහ නිර්මාණ කටයුතු කලක වේලාවක නිසසේ කළා. ඒක නිසා කල් පවත්නා ගියක් බවට පත් වෙනවා. මේවට කියනවා සම්මා පදෝගිර්ජී කියලා. ඥානවන්ත ගෝවියා ගොවිතැන් කිරීමේ පිළිවෙල හොඳින් දන්නා නිසා ඒ ගොවිතැන හොඳින් සාරවත්ව වගා කරගන්නවා. එයින් නිසි අස්වැන්නක් නැලව. එතකොට ඒ සම්බන්ධව තමාගේ නුවණ මෙහෙයව නිසා නිසි අස්වැන්න ලැබුණේ. ඒකට කියනවා සම්මා පයෝගිර්දිය කියලා. එවැගේම උගන්වන ගුරුවරයා තමා නුවණින් යුතුව මේ ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දෙනකොට ඒ ශිෂ්‍යයන් හොඳ උගතුන් බවට පත් වෙනවා. ඒක සම්මා පයෝගිර්දියක්. සීලවත් භික්ෂුන් වහන්සේ තමා සීලය ගැන මනමින් තේරුම් ගෙන සීලය රැකීමෙන් සීල ආනිසංස දැක ගන්න සම්මා පයෝගිර්දී. සමාධි භාවනාවට යෝගාවචරයා නුවණින් යුතුව සමාධි භාවනාව හොඳින් කරනකොට සමාධියෙන් ලැබෙන තියෙන ප්‍රතිඵල නෙලා ගන්න.
ඒක සම්මාපයෝගින් කියන විපස්සනා වඩන යෝගාවචරය නුවණින් යුතුව විපස්සනා යදීනේ ප්‍රතිඵල නෙලා ගන්නවා සම්මාපයෝගින් කියන මේ ලෞකික වශයෙන් හරි ලෝකෝත්තර වශයෙන් හරි සමාජයේ ජීවණය සඳහා යම් යම් දේ කිරීමේදී නුවණින් යුතුව සිදු කරනවා නම් ඒවාට කියනවා සම්මාපයෝගින් කියන තවත් ඉන්නවා විද්‍යාමේදී කියලා එකක් ඒ කියන්නේ අතරවන විද්‍යාව කියලා හඳුන්වන්නේ මන්ත්‍ර ශාස්ත්‍ර බලය. මන්ත්‍ර ශාස්ත්‍ර බලයෙන් සර්පයන් විෂබස් කරනවා. තමා රෝග සුව කරනවා. අනවින කොඩිවින බන්ධනාදී කරනවා. අනවින කොඩිවින බන්ධනාදී සිඳිනවා බිඳිනවා විනාශ කරනවා දවනවා. පොත් කටු ගන්නවා මේ ආදි දේවල් කරනවා එක්කෝම අතරවන විද්‍යාවේ කියලා ආස්කලවා. යන්නේ මන්ත්‍ර ශාස්ත්‍ර බලයේ ආස්කලවා. ඒවට කියනවා විද්‍යාමය කිතිල. ඒ කියන්නේ ඉර්ධජාති නමයක අතිරේකව අවක් විශේෂ ඉර්ධියක් ගැන මේ ගාථාව සඳහන් වෙන්නේ. ඒකට කියන පුඤ්ඤවතෝ ඉද්ධි කියලා. කලකින් ඇත්තුන් ලැබෙන ඉර්ධි විශේෂයයි. කලකින් ඇත්තුන් ලැබෙන ඉර්ධි විශේෂ ගැන බුද්ධ කාලයේ බොහෝම ප්‍රවෘත්ති සඳහන් වෙනවා. නින්නේ සිටවරයා භග්ය නුවර ඉසකෙස් බාණේ ඉසකෙස් තලාගෙන වතුර නාලේ සහෝදගෙන වතුර නාලා ආසලිත බැලුවාම සුවඳ රත්හල් මේ වර්ෂාවක් ඇහැලා විය ගබඩාවල් 1150ක් කිරිනු. ඒ පුණ්‍ය ඉර්ධිය. එතුමා මාලිගාවක් හදලා දෙවදින දවසේදී අටකිරියක් මානේ ඒකෙන් අක්කර 32ක් මානේ පිටින් පිට හැත්තෙන හැටේ දස්යන් පරන් උසට රත්තරන් බැටළුවන් පහළ වුණා. මේ රත්තරන් බැටළුවන්ගේ කටෙන් ඕනෑම දෙයක් නැගිරෙනවා. කෑම සංකේදී මුතුමනේ ආවරණ ඕනම දෙයක් ගින් එළුවා නම් ලැබෙනවා මේ කුණීර්දි එතුමාගේ සිටු දේවිය චන්ද්‍රපත්මා දකුණු අතේ චන්ද්‍ර ලාංඡනේ වම් අතේ පද්ම ලාංඡනේ තියෙන එනිසා චන්ද්‍රපත්මා හාල් නැලියකින් බත සම්පාදනය කර එනේ කෙනාට බෙදුව ජම්බුද්දීප වාසීන බත බෙදන්න පුළුවන් ගන්න හැඳ පිළිද ඒ කුණීර්දිය ඒ දෙන්නම එකම පුතා ධනංජය සංකානු දාසක් තියෙන ප්‍රසම්භයක් අරන් එනේ නේ කෙනාට 100 200 500 බෙද බෙදා දෙනවා කාමු දාහින් එකක්වත් අඩු වෙන්නේ නැහැ ඒ පුණ්‍යර්ථිය එතුමාගේ බින්ද සුමනා දේවිය දී තිඹක් අරගෙන එනේ නේ කෙනාට බිත්තර වී බෙද බෙදා දෙනවා දී තිඹෙන් වී ඇටයක්වත් අඩු වෙන්නේ නැහැ පුණ්‍යර්ථිය ඒ අතල දිනාගේ 16 පුණ්‍ය සීසෑමට කුමරට දැස්සාම එක නඟුල් පාරක් සාන කොට දෙපැත්තේ නඟුල් පාරවල් 7ක් 8ක් බැගින් 14ක් වැඩි කුර සීසය රෙදවා කුණීර්දී. ජටි සිටුවරයා මාලිගාවක් හදලා සිටු මාලිගයට ගොඩ වෙන දවසේ ගෙවෙන දවසේදී අසූරියන දිග කාල උස ඇති ධනරම් පර්වතයක් පහළ වුණා. අනිකුත් ස්වර්ණ. මේ කුණීර්දී. ජෝති සිටුවරයා අරවා උපදින දවසේ මුළු රජලා නුවර දිලිසෙන්ද බබලෙන්ද පටන් ගත්තා. මුලින් සඳහන් කළා වගේ මාළිගාවක් ගොඩනගන්න සිටු වෙලාවේ කලපිනි අනුභවයෙන් සත්‍රුවන් සත්මහා දිවිමේ ප්‍රාසාද පහළ වුණා කල්පෝක්ෂ පහළ වුණා මේ ඔක්කොම කියන්නේ පුණ්‍යයි අපි සාරවත්ඥන් වහන්සේ ප්‍රතිසන්දි ගන්න දවසේ උත්පත්ති මංගල්‍ය දවසේ බුද්ධත්ව මංගල්‍ය දවසේ ධම්මසත්ව මංගල්‍ය දවසේ ආශාස්කාර වස්සදින දවසේ පිරිනිවන්පාන දවසේදී දසදාසස්සා කළ කම්පිත වුණා දසදාසස්සත්වල අනේක විද ආචාර්ය ප්‍රාත්‍යහාරු සිද්ධ වුණා. ඔක්කොම කුණිද්දි. මේ දේහයේ දෙපතුලේ පටන් සිරස්තලයේ දක්වා මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබුණා. අනුන් යන්නේ ලක්ෂණ 80ක් තිබුණා. ඔක්කොම කුණිද්දි. අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයක් තිබුණා කුණිද්දි. මේ ඔක්කොම තමන් උපදින දවසේ සතරමා නිධානයක් පහළ වුණා. මේ කුණිද්දි. මේ වාසල කබා නුගතේ මේ පුණ්‍යර්ගයේ තමයි අනිශ්‍යයලට ප්‍රධාන වෙන්නේ. එනිසා සරුවක්යන් වාසයේ මේ දේශනේ සඳහන් කළ ඒවා මහිද්දිකා ඒසා යතිදම් පුණ්‍ය සම්පදා යම් මේ පුණ්‍ය සම්පදාවක් නම් ඒක මහා ඉර්ධියක් ඇතේ. ඒ අනුව සලක බැලීමේදී අපේ මහා බෝසතාණන් වහන්සේ ඥානියන් කරපිට තියාගෙන මහසෞරයේ තේන්ලා බුදුබා පැතූ දිනේ පටන් බෝධි මණ්ඩලයේ දක්වා විශ්වාසංකේය කල්පලාක්ෂයක් මුළුල්ලෙහි අප්‍රමාණ පුණ්‍ය සම්භාරයන් රැස් කරගත්තා. ඒ පුණ්‍ය සම්භාර අනුභවයෙන් පස්වෙනි භවයේ
බෝමුණාරා වැඩ ඉඳගෙන මාළු පරාජයකට ලෝතුරා බුදු වුණා. 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවතේ තමන් ආબોධ කළේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ නානා නය ක්‍රමෙන් දේශනා කොට සූවිසි අසංකේයේ නව කෝටි 60 ලක්ෂයක් ගෙන අමා මහ නිවන් පුර පමුණවා වදාළා. තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින් අනාගතයේ අවුරුදු 5000ක් කල මුළුල්ලේ නිර්මලව පැවැත්වීමට අදිෂ්ඨාන බල පිහිටුවා. මානෙල් මහසෝන දීගෙන සේමක පත්මයෙන් අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් සුදු බුදුරැස් වේදන දළදා ස්පර්ශයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට තැබුවා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ආලෝක කරමින් දැබලන මිනිපානක් නිවෙන්නාසේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිළිනිවන් ලැබියා. සසුරාතන් වහන්සේලාද පිරිනිව වුණා. සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව කර්මානුකූලව මේ පරිලෝකය ගියා. යදිහිති විහාරස්ථානද සාධිගාන උයන් පුකුණු මාලිගාවේ සියල්ලද නෂ්ටාවශේෂ වුණා. මේ වාගේ රාජකාරකා මහා ප්‍රතිමා මාමේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුද දෙවල් දොරවාගේ දෙකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුද කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් බතෙන් බුලෙන් දෙයෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද හිත ඇතිහිත මෙදි සෑම සාස්කාර ධර්මද ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් විතර පෙළෙන බැවින් දුකයි. කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනාත්මයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලු සංස්කාර ධර්ම හීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරිය සත්‍යයි. ඒ දුක නැවත නැවත ගෙන දෙන ආයෝහන නිදාන සංයෝග ඵලිබෝධාත්ම යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදයනි සත්‍යයි. ඒ දෙකම නැති නිස්සාරණ විමේක අසංකත අමතාත්ම යුක්ත සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාන සත්‍යයි. දුක්ඛේ පිරිසිඳින සමුදය ප්‍රහාණය කරන නිරෝධේ සාක්ෂාත් කරන නීයාන හේතු දස්සන අධිපති අර්ථයෙන් යුක්ත වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් විනෝදානාදී පාරමී දෙලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සසර දුක් තරණය කොට කෙලෙස් ගිනිනල නිවාසාන්ත නිවෙන සැනසී වදාළ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම පාරමී බාටපත් වේවා. ආර්ය අෂ්ටාංග මාර්ග බාටපත් වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බාටපත් වේවා. අතු බෝධීකින් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ වේවා. ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.